আইবোয়ান টেকটোনিক্স ডিআইওয়াই হয়তো বলছেন সারাদিন পিলে গান না প্র্যাকটিক্যাল ফটোশপ ভিডিও সিরিজ থেকে আদা কথা কারণে আমি স্পেশাল ফিচার একা এই তো আমি আপনি গা আপনি তো হামবে না ইমেজ জায়গা এদিকে দিয়ে নাও না কোহমো দিয়ে স্ট্রেট করে গান মানে তাং এলাভেলা আগত ফটো একা কিন্তু এলাভেলা তিন ফটো একা আর এটা কেনিং করে গান কোহমো দিকে এলা কেরা দেন একা মঙ্গল দেওয়ালে ক্রম তুন্নকিং মেঘ করেন আর কেরা দেন আর আপনি আমাদের ভিডিও কেটে ওয়ালটা পেন তুমি ইমেজ কি আমি ব্যাকগ্রাউন্ড দিকে বেলু হাম আমি আগে শু একা হারি বেলু হাম ওটা পেয়ে নাও মেয়েকে এলাভেলা দিন কেন আমি আগে ইমেজ এক এলাভেলা দিন আর এটা কিলিং এনো না এই আর শুধুই আলু ইভেন মানে ব্যাকগ্রাউন্ড দিকে তিন লাইন এক কিলিং এনো না আপনি তো মেয়েকে অপশন কি পেকিং করার নতুন ফটোশপ করে দি আপনি বলো বেসিক ক্রমে কমন করার নাকি ইসলাম আপনি লেয়ার এক আনলক করে নিবো মানে লেয়ার এক এডিট করার নি এটা বস্তু ওয়ালাটা পুলুয়াম এডিট টেকেট গিয়েলা ট্রান্সফর্ম এন্ড ఏమైనా ఫ్రీ ట్రాన్స్ఫార్మ్ కదా మరి దీని గ్యా ఫ్రీ ట్రాన్స్ఫార్మ్ ఏమైనా కంట్రోల్ టీ ఇదొకటి వాడ మీ ఆగి ట్రాన్స్ఫర్మేషన్ ఐకన్స్ ఏమైనా ఎరోస్ ఏమో వట్టిడ్ ఇదొకటి వాడ పులువ మేకింగ్ రొటేట్ కరల మే యాంగిల్ ని హదన్ హరి మీకు ఇది అవి పొడి వెడక్ కరనవా దెన్ మొక మీ హరిట మే లైన్ ని కిలింద గ్యా అవి బలాగన్న బెరి ఇంద ఏకంట పాస్ వెన్న మమ కరన్ని మమ అడి రూలర్ ටැබ්ගෙන් රූල එකක් ඇදලා ගන්න. ඒක හරි ලේසි. ඔය මවුස් එකගෙන් රූලයක උඩට ඊපස් මවුස් එක ඔබ්බාගෙන ඇදගෙන යන්න පළයට. එතකොට ඔයාලට රූල එකක් එනවා. ස්ට්‍රේට් ලයින් එකක් එනවා. මම මේ ස්ට්‍රේට් ලයින් එක තියා ගන්නවා වම් පැත්තේ හරියටම මේ තැන වෙන් වෙන හරියදි. මෙන්න මේ විදියට. හරි. ඊළඟට මම කරන්නේ මෙයාව දැන් රොටේට් කරනවා. මේ පැත්තේ සයිඩ් එක මේ ඉරගාවට එනකම්. අපි බලමු එහෙම රොටේට් කරලා. ඊට පස්සේ ආට මේක මූව් කරලා බලන්න පුළුවන් එන්ටර් එක ගහලා රූල් එක තව ටිකක් පල්ලෙහාට ගන්නවා රූල් එක එහාට මෙහාට කරනවා මූව් ටූල් එක සිලෙක්ට් කරලා තියෙන්න ඕනේ මූව් ටූල් එක සිලෙක්ට් කරලා රූල් එක උඩට ගියාම ඔයාට එහාට මෙහාට කරන්න හම්බ වෙනවා එතනින් ඔයා හිමින් සැරේ ඒක පල්ලෙහාට අරගෙන ඇවිල්ලා බලන්න හරියට මේ ඉමේජ් එක ලයින්ද කියලා තව ටිකක් මේ පැත්ත උඩට යන්න ඕනේ. දැන් ඔයාලට මෙතනදී තව වැඩක් කරන්න පුළුවන්. ඔයාලට මැද පේනවා මේ පොඩි ස්ටාර් එක මාක් එකක් වගේ එක. මේක තමයි ඇන්කර් පොයින්ට් එක. ඒ කියන්නේ මේක කැරකිනකොට කැරකින්නේ අන්නේ පොයින්ට් එකෙන්. දැන් අපි වම් පැත්තේ හරියටම ඉරෙන් ගයිඩ් එක තියාගෙන තියෙන නිසා මම කරන්නේ මෙන්න මේ පොයින්ට් එක මවුස් එක ක්ලික් කරගෙන එදගෙන එනවා හරියටම ඒ ධාරේ සෙට් වෙන තැනට. හරි. දැන් එතකොට මගේ අලුත් ඇන්කර් පොයින්ට් එක මෙතන. ඒ කියන්නේ අපි මම මෙහාට මෙහාට මූව් කරද්දී එයා මෙතන ස්ටිල් එහෙම නැත්නම් එතන වෙනස් නොවි මේ පැත්ත විතරක් වෙනස් කරනවා බලමු එහෙම කරලා මේ ලයින් එක ඇලයින් කරගන්න පුළුවන්ද කියලා හරි මෙතන එන්ටර් ප්‍රෙස් කරන්න ඕනේ මම ට්‍රාන්ස්ෆර්මේෂන් එකක් වුණ හරි කරනවා නම් එඩිට් එකක් මූව් එකක් රිසයිස් කරන එකක් කරොත් අනිවාර්යෙන් ඒකේ එන්ටර් එක ප්‍රෙස් කරන්න ඕනේ දැන් ඔයාලට ඉමේජ් එක කෙලින් කරගන්න පුළුවන් වුණා ඊට පස්සේ ඔයාලට මේක ඕන විදිහට හරි ගස්ස ගන්න ඕනේ දැන් අපි දන්නවා ඉමේජ් එකේ වටේ මොකුත් ඩීටේල්ස් තිබුණේ නැහැනේ මේක ප්‍රොපර් කරකුණාම මේ අඩුපාඩු පේනවා අපිට උදේ මේකත් ක්‍රමදේකට හදා ගන්න පුළුවන් පළවෙනි ක්‍රමය ලේසිම ක්‍රමය තමයි වාට මේක ක්‍රොප් කරන්න පුළුවන් ඕන්න ක්‍රොප් කරන්න ක්‍රොප් ටූල් එකට ගියා වාට ඕන සිලෙක්ෂන් එක දාලා ක්‍රොප් කරන්න පුළුවන් හැබැයි මේක ක්‍රොප් කළත් වාට පේනවා ඇති දෙපැත්තේ ගොඩක් ෆිස් තැන් එනවා ඒ නිසා අපි ඉස්සෙල්ලා මේක හදාගත්තා නම් හරි හරි ඒකට මම කරන්නේ මෙහෙමයි දැන් අපි මේකේ හරි ලේසි තියෙන විදිය මොකද මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක ගොඩක් වෙලාට ඊවෙන් කලර් එකක් නේ තියෙන්නේ. එතකොට වට ඕනනම් බ්‍රෂ් ටූල් එක දාලා මේ මේ කලර් එක සිලෙක්ට් කරලා ෆිල් කරන්න පුළුවන්. මම ඊට වඩා වෙනස් දෙයක් කරනවා. ඒ තමයි ලැසෝ ටූල් එක පාවිච්චි කරලා මම මේ සිලෙක්ෂන් එක නැත්නම් බ්ලැන්ක් ඒරියා එක සිලෙක්ට් කරගන්නවා. මේ ආකාරයට දෙපැත්තේම බ්ලැන්ක් ඒරියා එකට වඩා චුට්ටක් ඇතුලෙන් කන්ටෙන්ට් එක නැත්නම් බෑග්ග්‍රවුන්ඩ් එකත් සිලෙක්ට් වෙන විදිහ තමයි සිලෙක්ෂන් එක දාගන්නේ මම ඒකට හේතුව කියන්නම් ඔයාලට හරි මේ වගේ සිලෙක්ෂන් එක කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් දැන් මේක ෆිල් කරන්න මම යනවා එඩිට් එකට ෆිල් එකට ගිහිල්ලා ෆිල් එකට ගිහිල්ලා මෙතන මම දෙනවා කන්ටෙන්ට් එක content aware කියන එක use කරන්න කියලා content aware කියන option එක. content aware දුන්නාම වෙන්නේ ගොඩක් වෙලාවට අපි දින selection එකේ ළඟම තියෙන pixel ටික යා read කරලා බලන ඒකට හරියන්නේ ගැලපෙන color එකක් select කරලා දෙනවා. එහෙනම් නැත්නම් ඒ ගැලපෙන pattern එකක් හදලා දෙනවා. අපි බලමු මේක okay කරලා.
හරි පාරට පේනවා කන්ටිට එක දුන්නා මෙයා ගොඩක් ඉමේජ් එක හරියට සාර්ථක විදිහට ගත්ත එක තැනක් කැර මම පේන සිලෙක්ෂන් එකේ එක තැනක් විතරයි අපිට ඇතුළේ ප්‍රශ්නයක් ඕනේ අනිත් තැන් ඔක්කොම හරියට මේ වගේ ආවා මෙතන පොඩි වෙනසක් වෙලා තියෙනවා අපිට ඒක හදාගන්න පුළුවන් අපිට බ්‍රෂ් ටූල් එක පාවිච්චි කරලා බෑග්ග්‍රවුන්ඩ් එක කලර් එක සිලෙක්ට් කරලා එතන මොකද ගන්න විතිබුනේ මෙහෙම ඇංගල් එකක් දැන් අපි ඇංගල් එක මෙහෙම හරි ගිහිල්ලා තියෙනවා හරි මේක ක්‍රමයක් ඊට පස්සේ ක්‍රමය ඊළ තව උදාහරණයක් සමග බලමු හරි ඊළඟට අපි දෙවනි ක්‍රමය බලමු මේක ඊවර වෙන මේ අයිෆෙල් ටවර් එක තියෙන්නේ මේක ඇලවෙලා තමයි පින්තු කරලා තියෙන්නේ අපි කොහොමද මේක හදන්නේ කියලා බලමු නෝමල් ක්‍රමයට වඩා දැන් අපි ඉස්සෙල්ලා එක් ක්‍රමයක් කතා කරලා ට්‍රාන්ස්ෆෝ ටූල් එක කොහොමද අපිට මැනුවලි මේක ටෙස්ට් කරන්න කියලා අපි දැන් ඊට වඩා වෙනස් විදියක් බලමු ඒකට ඔයාලා යන්න ඕන අයිඩ්‍රොපර් ටූල් එකට අයිඩ්‍රොපර් ටූල් එකේ තියෙන තව ඔප්ෂන් එකක් පල්ලෙට ගියම රූල් ටූල් එක කියලා මේ රූල් ටූල් එක තියෙන අපිට මාරි ඩයිමෙන්ෂන්ස් ඉමේජ් එක ගන්නව නම් ඇංගල් එකක් ඒ වගේ එකක් බලන්න මම කරන්නේ දැන් අයිෆල් ටවර් එක ඇදයි කියලා අපිට පේනවා හැබැයි අයිෆල් ටවර් එකේ මේ ලයින්ස් කෙලින් වෙන්න බෑ ඒ නිසා මම මේ ලයින් එකක ඇංගල් එක බලනවා ඒ කියන්නේ ඉමේජ් එක කොච්චර හැරිලාද කියලා බලා ගන්න තමයි මට ඕනේ මම මේ මේ ලයින් එක උඩ එක සැරයක් ක්ලික් කරලා ඇදගෙන යනවා අනිත් පැත්තේ කොනට කියලා තරිනවා අන්න එතකොට ඔයාලට උඩ ඔප්ෂන් බාර් එකේ පේනවා ඇංගල් එක තියෙනවා -6.7 කියන එක. ඉතින් ඒ කියලා තියෙන ඇංගල් එක කියන්නේ 37ට වඩා මේ මම ඇඳපු ඉර අංශක 6.67ක් දකුණු පැත්තට බර වෙලා තියෙන්නේ නැත්තම් කැරකිලා තියෙන්නේ. හරිද? එතකොට මයිනස් කියලා කියන්නේ කවුන්ටර් ක්ලොක් වයිස්. කියන්නේ ක්ලොස් කරගෙන පැත්ත නෙමෙයි අනිත් පැත්ත. හරි ඊළඟට අපිට මේක කරන්න පුළුවන් ඉමේජ් එකට යන්න ඉමේජ් එක කියලා වට ඉමේජ් එකේ රොටේෂන් යන්න පුළුවන්. රොටේෂන් එකේ තියෙනවා ආබිටරි කියලා. ඒ කියන්නේ අපිට රොටේට් කරන්න පුළුවන් 180 90 එහෙම පුළුවන්. ආබිටරි කියලා කියන්නේ අපි දන්න අංශක ගණක් අපිට මේක හරව ගන්න පුළුවන්. මම ආබිටරි සිලෙක්ට් කරනවා. මම සිලෙක්ට් කරපුවාම ආඩ පේනది 6.69 කියලා ඔටෝමැටික්ම අරගෙන තියෙනවා. අපි අදන දෙබ්බේ -6.7යි මෙතන 6.69 කියලා තමයි පෙන්වන්නේ. හැබැයි 6.7 කියලා කියන්නේ ගොඩක් වෙලාවට යා රවුන්ඩ් කරලා මෙතන වටේ ගන්න වැලියු එක. මෙයා මෙතනදී කැන්වස් එක ඇතුළට ගන්නේ ඔරිජිනල්ම හරියටම මේකේ තියෙන ඇන්ගල් එක. ඒක නෙවෙයි බය නැතුව ඒක ඒ විදිහම තියන්න. එයා සයිඩ් එකක් තීරණය කරලා තිනවා මයිනස් ටිවිච් ඉන්ද කවුන්ටර් ක්ලොක් වයිස් තමයි මෙයා කරකෙන්න ඕනේ කියලා. ඊපස් ඔයාට තියෙන්නේ ඕකේ කරන්න. අන්න ඕකේ කරපුවාම අයිෆල් ටවර් එක ෆිලින් වෙනවා. එතකොට ඒත් එක්කම වට කලින් එකේ වගේම අර ඉමේජ් එක හැරුණ නිසා වටේ ප්‍රශ්නයක් එනවා. හැබැයි මේක අපිට ගොඩක් ඉඩ තියෙන නිසා මේක නිකම්ම අපිට ක්‍රොප් කරන්න පුළුවන්. අපිට අවශ්‍ය ප්‍රමාණයකට එහෙම නැත්නම් ඔයාලට ඕන නම් කන්ටෙන්ට් අවය එක පාවිච්චි කරන්න පුළුවන් ෆිල් එක පාවිච්චි කරන්න පුළුවන් ක්ලෝන් එක පාවිච්චි කරලා ඔයාලට ඕන විදිහේ මේ ඉමේජ් එක අඩුපාඩු හරි ගැස්ස ගන්න පුළුවන්. ඒක මේක තමයි දෙවනි ක්‍රමය. හරි ඊළඟට තියෙනවා අපි තුන්වෙනි ක්‍රමයට යමු. මේක CS6 version එකකින් පස්සේ එන ලේසිම ක්‍රමයක්. මේකේ තවට පේන්නේ මේ ගර්ල් ඉන්න බයිසිකල් එකේ ඇංගල් එකක් තියෙනවා කියන එක පැත්තට බර වෙලා වගේ මෙයාව කෙනින් කරගන්න විදිය අපි බලමු. ඒකදී වට කරන්න තියෙන සරල දෙයක් ඒ තමයි ඔය crop tool එක පාවිච්චි කරන්න C එක C press කරන්න keyboard එකේ crop tool එක පාවිච්චි කරාම ඔයාට එනවා මෙන්න මේ උඩ option bar එකේ straighten කියලා එකක්. අනේ straighten කියන icon එක click කරන්න. මේ straighten icon එක click කරලා ඔයා image එකේදී ඇද වෙලා පේන එහෙම නැත්නම් තිරස් විදිහට තියෙන්න පුළුවන් ඇද වෙලා තියෙන line එකක් දිගේ අඳින්න තියෙනවා. දැන් මට පේනවා bicycle එකේ handle එක ටිකක් ඇල වෙලා තියෙනවා. මම ඒකින්ද ඒක select කරලා දෙන්නයි යන්නේ. කරන්න තියෙන්නේ අපිට ඒක දිගේ අඳින්න ධාරයක් අඳින්න තියෙනවා. මම මෙතනින් පටන් ගත්තා handle එකේ හැඩේ එන විදිහට නෑ අතර අතේදී ගමන් යාන්නේක ස්ට්‍රේටන් කරගන්නවා. ඒත් එක්ක මේක crop option එකත් ඔටෝමැටික් මුදිනකොට අපි crop tool එකේදීම කරන හින්දා මෙන්න මේ ගන්නට crop කරන්න පුළුවන් වාට image එක නේද කරකිල කරගෙන කොට අඩු විච්ච ප්‍රමාණයත් අයින් වෙලා. වාට enter කරෝ. එදිටි image එක ගන්න පුළුවන්. වාට ඊට වඩා වෙනස් ක්‍රමයක් ඕන නම් වාට normal විදිහට enter කරලා අර ඉස්සෙල්ලා වගේ content එක හරි crop tool එක හරි දාලා අදාළ දේවල් පුරව ගන්න පුළුවන්. හරි. මම තමයි අද මට ඔයාලට කියලා දෙන්න ඕනේ. මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, මේක තවහොරි බලන්නට කැමති නම් ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් බෙල් එකත් ක්ලික් කරන්න. එතකොට ඔයාලට මේ වගේ ස්පෙෂල් වීඩියෝස් මම දාපු ගමන් බලන්න පුළුවන්. අදට වීඩියෝ එක අවසන්. ඊළඟ වීඩියෝ එකදී හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.